COVID-19 වෛරසය ලංකාව විතරක් නෙමෙයි ලෝකය පුරාම පැතිරිලා. අපිට හිතාගන්න බැරි විදිහේ නිදහසක් අපිට මොනවද කරන්න කියලා හිතාගන්න බැරි විදිහ අසීමිත කාලයක් ඉතුරු කරලා මේ වෛරසය අපි වසරණ කරලා. ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලා හැමෝටම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න ආසාවෙන් ඉන්න ඕනම කෙනෙකුට අපි දන්න සිංහලෙන් ඉංග්‍රීසි කියලා දෙනවා. අපි හැමෝම ආසයි ඉංග්‍රීසි කතා කරන්න. සමහර වෙලාවට අපිට ඉංග්‍රීසි ලියන්න පුළුවන්, ඉංග්‍රීසි කියවන්න පුළුවන්. වෙන කෙනෙක් කතා කරද්දි අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අපිට ඉංග්‍රීසි කතා කරන්න බයයි. කොහෙන්ද මේ බය ආවේ? අපි ඉපදෙනකොට වෛද්‍යවරු කියන විදිහට අපිට තියෙන බය වර්ග දෙකයි. Fear of falling, අපි වැටෙයි කියලා අපිට බයයි. Fear of loud noises, අධික ශබ්දවලට අපි බයයි. එහෙනම් මේ ඉංග්‍රීසි වලට බය අපිට කොහෙන්ද ආවේ? අපේ සමාජය විසින්ම අපිට ඇති කරපු බයක් මේ තියෙන්නේ. ඔයාලා කල්පනා කරලා බලන්න, සිංහල භාෂාව ගැන අපි කතා කරද්දී අපි ශයනු දෙකක් ගැන කතා කරනවා. අපි ගයනු ශයන්, භයනු ශයන් කියලා එකට කියනවා සමහර වෙලාවට. නමුත් මේ සිංහල භාෂාව අපේ මව් භාෂාව වෙලත් අපි මෙහෙම වරද්දද්දිත් අපේ අවට ඉන්න කවුරු හරි අපිට හිනා වෙලා තියෙනවා ඔයා නොටිස් කරලා තියෙනවා. එහෙම හිනා වෙන්නේ නැහැ. නමුත් අපි ඉංග්‍රීසි කතා කරද්දී අපි පොඩි හරි වැරද්දක් කරොත් අපි අවට ඉන්න හැමෝම අපිට හිනා වෙනවා. මතක තියාගන්න, ඉංග්‍රීසි භාෂාව ලියද්දී අපිට සෙකන්ඩ් චාන්ස් එකක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාව කියවද්දි සෙකන්ඩ් චාන්ස් එකක් තියෙනවා. වැරදුනොත් කපල ලියන්න පුළුවන්. දන්නේ නැති දෙයක් ආවොත් ඩික්ෂනරියක් යූස් කරන්න පුළුවන්, Google ට්‍රාන්ස්ලේටර් යූස් කරන්න පුළුවන්. හැබැයි අපි ඉංග්‍රීසි කතා කරද්දී අපිට සෙකන්ඩ් චාන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. අපිට නැවත අඩුපාඩුවක් හදන්න චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා දන්න සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියලා අපි මේ ලෙසන් එක හරහා ඔයගොල්ලෝ කියලා දෙන්න. ඔයාලට මතකද ඉබ්බගේ හාවගේ කතාව? මේ වෙනකොට ගොඩක් හාව නිදි වෙන්න පුළුවන්. හැබැයි ඔයා තීරණය කරන්න ඕන වැඩ කරන ඉබ්බ වෙනවද නැත්නම් නිදා ගන්න හාව වෙනවද කියලා මතක තියාගන්න. මේ වෛරස් එක කවද හරි දවසක ඉක්මනින්ම මේ රටෙන් මේ ලෝකෙන් තුරන් වෙලා යාවි. අපි එදාට අපි නවත්තපු තැනින් නැවත පටන් ගන්න සිද්ධ වෙනවා. ඒකෙ හින්දා නිදා ගන්න හාව වෙන්නේ නැතුව වැඩ කරන ඉබ්බ වෙන්න එකතු වෙන අපිත් එක්ක. ඉංග්‍රීසි භාෂාව කතා කරන්න අපිට ප්‍රධාන අවශ්‍යතා දෙකක් ඕන. ෆස්ට් වන් ග්‍රැමර්, පළවෙනි එක ව්‍යාකරණ, සෙකන්ඩ් වන් වොකැබ්ලරි. අපිට වචන ඕන. එතකොට ග්‍රැමර් සහ මේ වොකැබ්ලරි කියන ව්‍යාකරණ සහ වචන එකතු කරගත්තාම අපිට ඉතාම පහසුවෙන් මේ අභියෝගය ජය ගන්න පුළුවන්. එකතු වෙන්න අපිත් එක්ක. අපි මුලින්ම ඔයාලට ග්‍රැමර් කියන්නේ මොකක්ද, මොනවද මේකේ තියෙන ටෙක්නික්ස් කියලා කියලා දෙනවා. ඊට පස්සේ අපි ස්පෝකන් ප්‍රැක්ටිස් කරනවා අපේ පාඩම් මාලාවත් එක්ක රැඳිලා.